හොඳයි අපි දැන් ආයේ මේ සැකිල්ල ඉස්සර වඩා අඳුර ගනිමු හරි දැන් මෙතන මේ හිස් කබල කෂේරුව දැන් ඔයාලට පේනවා මේ හිස් කබල තියෙනවා කෂේරුව තියෙනවා හරි මේ උරතලය තියෙනවා පරිශු තියෙනවා හරි හිස් කබල ඊට පස්සේ මැද කණේ අස්තිකා මෙතන අපි උගුරු ඇටේ කන් ටිකාව කියලා ඉගෙන ගත්තා මේ උරතලය පරිශු කෂේරුව ඔය ටික තමයි අපි ආක්ෂක සැකිල්ල එක දැන් සම්පූර්ණයෙන් අපි ඒ ටික ඉගෙනගෙන ඉවරයි හරි එතකොට ගාත්‍ර සැකිල්ල ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ ගාත්‍ර සැකිල්ල ගැන ඉගෙන ගන්න කලින් දැන් අපි දන්නවා ගාත්‍ර සැකිල්ලට අයිති වෙන්නේ එහෙනම් කවුද මේ పూర్ව ගාත්‍ර යුගල අපර ගාත්‍ර යුගල සහ ඒව අපේ ආක්ෂක සැකිල්ලට සම්බන්ධ කරන ව්‍යූහයවත් මේ කලා හරි දැන් ඔයාලා මෙතන බැලුවොත් ඔයාලට මේ මෙතන පේනවා මේ බේසමක් හැඩති ව්‍යූහය මේක අපේ ශ්‍රෝණි මේ කලාව ඔය තියෙන්නේ හරි දැන් ඔයාලා බලන්න මේ අනිත් පැත්තෙන් පේන හැටි මේ තියෙන ශ්‍රෝණි මේ කලාව හරි එතරම් ශ්‍රෝණි මේ කලාව යුගලක් තියෙනවා දැන් අපි ඒක ඊළඟට බලමු ඊළඟට මෙතන ඔයාලට පේනවා මේ තියෙන්නේ මේ ඇවිල්ලා උර මේ කලාව ඔය ටික මෙන්න මේ දෙන්නයි හරි අංචපලකය කියලා කියන අංචපලක දෙකක් තියෙනවා හරි ලකුණු සහ වම් විදියට මෙතන තියෙනවා මෙන්න මෙහෙම මේ ඇවිල්ලා අක්ෂකාස්ති කොළ බෝන් කියලා කියන්නේ ඒවට මේ ඔන්න ඕවතම අක්ෂකාස්ති මෙන්න මේ දෙක හරි රැඳෙන අපි ඉස්සලම උර මේ කලාව ගැන ඉගෙන ගනිමු හරි මෙන්න මේ රූපෙ පෙන්ලා දීලා තිනවා ඔයාලට මේ තමයි අපි උරස් කූඩුවනේ හරි දැන් ඒවා අපි ඉගෙනගෙන ඉවරයි මේ අස්තිය උරතලය මේ පරිශු කියලා අපි ඉගෙනගත්තා හරි දැන් එතකොට ඔන්න බලන්න දැන් අපි මේක අනිත් පැත්තවල අපර පැත්තෙන් බලමු අපර පැත්තෙන් බලනකොට ඔයාලට මෙන්න මෙහෙම පේනවා මෙන්න මෙතන මෙන්න මෙයා මේ තියෙන ත්‍රිකෝණාකාර අස්තියක් හරි දැන් අපි ඒක විතරක් වෙන් කරලා බලමු මේ ත්‍රිකෝණාකාර අස්තිය දෙකක් ඔයාලට පේනවනේ මෙහෙම එකයි මේ මේ පැත්තේ එකයි දකුණු වම් විදියට හරි මෙන්න මේ ත්‍රිකෝණාකාර අස්තියට අපි මේක විතරක් පොඩ්ඩක් වෙන් කරලා බලමු මෙන්න මෙයා මෙයා අපි හඳුන්වනවා අපේ අංචපලකය හරි උරපතු ඇටය කියලා සාමාන්‍ය සිංහලෙන් කියන ඔන්න ඕක අංචපලකයට තමයි හරි දැන් එතකොට ඔන්න බලන්න අංචපලකය ගත්තාම දැන් ඔයාලට පේනවා මේ මතුපිට පෘෂ්ඨය හරි ටිකක් මේක ඇතුල් පැත්තට අවතරණය වෙලා වගේ තියෙන්නේ මතුපිට පෘෂ්ඨය ගත්තොත් ටිකක් රළුයි හේතුව තමයි මේ පිටේ පේශි සම්බන්ධ වෙන්නේ මෙන්න මේකට හරි ඊළඟට මෙන්න මෙතන ප්‍රසරයක් ඔයාලට පේනවා මේකට අපි කියන්නේ කණ්ඨක ප්‍රසරය මේ තියෙන්නේ පේශි නිවේශණය තමයි කාර්යය හරි ඊට පස්සේ මෙන්න මෙතන ඔය කණ්ඨක ප්‍රසරය මෙහෙම කෙළවරට එනකොට මෙන්න මෙතන තියෙන ප්‍රසරයක් මෙන්න මේ හරිය මෙන්න මේක අපි හඳුන්වන්නේ අංශකූට ප්‍රසරය මේකත් එක්ක තමයි දැන් මෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා අපි පූර්ව පැත්තෙන් ඇවිල්ලා මෙයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ උරමේකලාවේ ඊ හදන ඊළඟ අස්තිය අක්ෂකාස්තිය අංශකූට අන්තේ මෙන්න මේ අංශකූට ප්‍රසරයත් එක්ක තමයි සන්ධානය වෙන්නේ හරි ඊළඟට ඔන්න බලන්න ටිකක් මේක පැත්තට හරවල බැලුවොත් ඔන්න බලන්න දැන් මෙහෙම මෙන්න මෙයා මෙන්න මෙතන හරි ඔයාලට කුහරයක් පේනවා මෙන්න මෙතන මෙන්න මේක ගැන තමයි මම කියන්නේ දැන් මෙන්න මේ කුහරය මෙන්න මේ කුහරයට අපි කියන්නේ ග්ලෙනොයිඩ් කුහරය කියලා හරි හොඳට බලන්න මේක අපි හඳුනනවා ග්ලෙනොයිඩ් කුහරය මේ තියෙන හරි ග්ලෙනොයිඩ් කුහරය එක්ක තමයි අපේ పూర్ව ගාත්‍රයේ ඉහළ ගාත්‍රයේ දිගම බරම විශාලම අස්තිය අපේ උඩු බාහුව හදන අස්තිය අපි හඳුනනවා ප්‍රකණ්ඩ අස්තියේ හිස මෙන්න මේ ග්ලෙනොයිඩ් කුහරයත් එක්ක අසම්පූර්ණ ගෝල කුහර සන්ධියක් හදනවා ඒ හිඳ තමයි අපිට අපේ పూర్ව ගාත්‍ර නැත්නම් ඉහළ ගාත්‍ර අපිට විවිධ තලවල පුලුල් ලෙස පුලුල් පරාසයක චලන සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙනවා හරි ඒත් එක්ක මෙතන ඔයාලට පේනවා නැවත ඔයාලට ප්‍රසරයක් පේනවා මේකට අපි කියන්නේ කාකතුණ්ඩික ප්‍රසරය නම් බලන්න මෙයා කවුද අංශකූට ප්‍රසරය මේ කාකතුණ්ඩික ප්‍රසරය මේ ග්ලෙනොයිඩ් කුහරය හරි රයිට් මේ ප්‍රසරයට අපි නම දුන්නා කණ්ඨක ප්‍රසරය කියලා හරි රයිට් එහෙනම් ඔන්න බලන්න දැන් අපි පොඩ්ඩක් බලමු නැවතත් අර මුල් ව්‍යුහ දැන් මෙතන ඔයාලා බැලුවහම ඔන්න බලන්න තේරුම් ගන්න දෙයක් තියෙනවා හරි බලන්න දැන් මෙතන මෙහෙම බලනකොට ඔයාලට දැන් පේනයි හරි රයිට් මෙහෙම බලනකොට ඔන්න බලන්න මෙන්න මේ පැතිවලට අපි හැමතිස්සෙම කියන්නේ මේ පැත්තයි මේ පැත්තයි අපි අස්ති ගැන කියද්දි අපේ ඇට සැකිල්ල ගැන කියද්දි මේ දෙපැත්තට අපි කියන්නේ පාර්ශවික ඇඟ පැත්තට වෙනවා නම් මධ්‍යම හොඳට තේරුම් ගන්න ඕනේ දැන් මේ බලන්න මේ බලන්න මේ අපි මාපට ඇඟිල්ලක් මේ දැක්කත් කොහොමද තියෙන්නේ පාර්ශවිකව හරි ඒතර සුලැඟිල්ල තියෙන්නේ මේ මධ්‍යම හරි ඒතර මේ බලන්න මේ මෙතන මේ අස්ති දෙකක් තියෙනවා යටි බාහුවේ අස්ති දෙකක් පේනවා අරට හරි ඒතර මේ බලන්න මේ අස්තිය පාර්ශවිකව මේ අස්තිය මධ්‍යම තේරුණා නේද හරි පාර්ශවිකව මධ්‍යම මේ අස්ති දෙක දිහා බලන්න මේ පාදයේ මේ කෙණ්ඩ ප්‍රදේශය දැක්කද මෙහෙනම් මෙතන පාර්ශවිකව මෙතන මධ්‍යම
පැහැදිලි නේද? හරි. එහෙනම් පාර්ශවික මධ්‍යය කියන කතාව පැහැදිලි. හරි රයිට්. දැන් ඔන්න අපි බලමු අර අංශපලකේ නැවතත් අංශපලකේ ව්‍යුහයක් අරගෙන බලමු මොකක්ද මේකේ පාර්ශවික මධ්‍ය කතන්දරය කියලා. හරි. බලන්න දැන් මෙතන ග්ලෙනොයිඩ් කුහරයේ තියෙන කොයි පැත්තද කියලා. මේ එහෙනම් ග්ලෙනොයිඩ් කුහරේ කොහෙද තියෙන්නේ? පාර්ශවිකව පිටන්නේ. ඒක බහුවර්ණ ප්‍රශ්නවල එහෙම කෙලින්ම අහනවා පාර්ශවික මධ්‍ය. හරි. ඒතර මේ පැත්ත තමයි අපේ මේ මේ ධාරය මේ මෙන්න මේ ධාරය එන්නේ අපේ මධ්‍ය පැත්තට. එතකොට එහෙනම් අංශ කූඩ ප්‍රසරයේ තියෙන්නේ ඒත් පාර්ශවික පැත්තේ. පැහැදිලි නේද? එහෙනම් ග්ලෙනොයිඩ් කුහර හැමතිස්සෙම තියෙන්නේ පාර්ශවිකව බව මතක තියාගන්න. හරි රයිට්. එහෙනම් අංශපලකේ ගැන ඔච්චරයි අපිට දැනගන්න තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න අංශපලකේ පරිශුත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ පරිශු මතු පිට තියෙන්නේ. පරිශු මතු පිට තියෙන හින්දා තමයි අන්න අපිට ඒකේ ලොකු වැදගත්කමක් තියෙනවා. දැන් අපිට පුළුවන් මේ අපේ පූර්ව ගාත්‍රය විවිධ පරාසවල විවිධ තලවල චරණය කරන්න. දැන් පරිශු බැරි වෙලාවක් හරි පරිශු වල මේ අංශපලකය ස්ථිර විදිහට සම්බන්ධ වෙලා තිබ්බනම් අපිට අන්න ඒ විදිහේ චලන දැක්වීමේ හැකියාවක් කරන්න හම්බ වෙන්නේ නැහැ. හරි. පැහැදිලි නේද? රයිට්. එහෙනම් ඔච්චරයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ අපේ අංශපලකය ගැන. හරි. රයිට්. එහෙනම් ඔන්න බලන්න නැවතත් බලා ගන්න මේ මෙතන මේ ටිකක් අවතලයි පෘෂ්ඨය රළුයි. හරි. ප්‍රසර ටික මතකයි. කණ්ඨක ප්‍රසරය, අංශ කූට ප්‍රසරය. බලන්න මේ කුහරේ කවුද? ග්ලෙනොයිඩ් කුහරේ මේ කාකතුණ්ඩික ප්‍රසරය. හරි රයිට්. එහෙනම් අපි බලමු ඊළඟට උරමේකලාව හදන ඊළඟ අස්තිය. උරමේකලාව හදන ඊළඟ අස්තිය තමයි බලන්න මේ පූර්ව පැත්තෙන් බලද්දී වලට හොඳට පේනවා මේ අපි කොලබෝන් එක කියලා හඳුන්වන්නේ. මෙන්න මේ අස්තිය. මෙන්න මෙයා. හරි. බලන්න මෙයා කාගෙත් එක්කද බලන්න මේ. දැක්කද මේ? එයාගේ අවිදුර අන්තය. ඇඟ පැත්තට ළඟයි නම් ඕන නැවත අවිදුර කියලා කියනවා. ඈතයි නම් විදුර කියලා කියනවා. හරි. අවිදුර අන්තය මේ බලන්න මේ. මේ කවුද? උරෝස්ති හිසත් එක්ක. දැක්කද? මෙතන හොඳට බලන්න. උරෝස්ති හිසත් එක්ක සන්ධානය වෙලා තියෙනවා. ඔන්න ඔතන. හරි. දැන් බලන්න විදුර අන්තය එයාගේ. හරි. පැත්තෙන් බලන්න මේ කාගෙත් එක්ක සම්බන්ධ වෙන බලන්න මේ. ආන්න දැන් මේ ඔයාලට පේනවා මෙන්න මෙතන මේ දැක්ක සම්බන්ධය. එහෙනම් කාගෙත් එක්කද මේ සම්බන්ධ වෙලා තියෙන්නේ? අංශ කූට ප්‍රසරයත් එක්ක නේද මේවා සම්බන්ධ වෙලා තියෙන්නේ? මේ පැත්තෙන් ඇවිල්ලා මේ උන්ට බලන්න මෙතන මේ අංශ කූට ප්‍රසරයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. මම පෙන්නන තැන මෙන්න මෙතන. පැහැදිලි නේද? හරි. රයිට්. එහෙනම් එතකොට බලන්න ද්විත්ව වක්‍රයක් තියෙන අස්තියක්. හරි. මේ අස්ති විතරක් අපි පොඩ්ඩක් වෙන් කරලා බලමු දැන් කොයි විදිහටද මේවා පේන්නේ කියලා වෙලලා. මේ බලන්න මේ ද්විත්ව වක්‍රයක් තියෙන අස්තියක්. හරි. දැක්කද? වක්‍ර වීම් දෙකක් තියෙනවා මේ. මෙතනත් වක්‍රයක් තියෙනවා, මෙතනත් වක්‍රයක් තියෙනවා. දැන් පැහැදිලි නේද? හරි. ඒතර මෙයා ගිහින් කාගෙත් එක්ක සම්බන්ධද? මේ පැත්තෙන් මෙතන උරෝස්ති හිසත් එක්ක සම්බන්ධ වෙනවා මේ. මෙන්න මෙතනින් මේ උරෝස්ති හිසත් එක්ක ඔන්න ඔතන. හරි. මෙතනින් එහා පැත්තේ අන්න කාගෙත් එකද? අපේ අංශකූට ප්‍රසරයත් එක්ක සන්ධානය වෙනවා ඔතනින්. අංශකූට ප්‍රසරයේ තියෙන දැන් අපි කලින් බැලුවා මොකේ? ඔව් අපේ අංශපලකේ තමයි තියෙන්නේ. හරි. රයිට්. එහෙනම් උරමේකලා අපිට කීයක් තියෙනවද? උරමේකලා දෙකක් තියෙනවා. ඒතර උරමේකලා දෙකේ කාර්යයන් මොනවද කියලා ඇහුවොත් එහෙනම් ඔයාලට දැනගන්න තියෙන්නේ උරමේකලා දෙක තමයි අපේ පූර්ව ගාත්‍ර, එහෙමත් නැත්නම් අපේ ඉහළ ගාත්‍ර ආක්ෂක සැකිල්ලට රඳවන විව්ව. මේකලා කියලා අපි හඳුන්වන්නේ ඔය රඳවනවා කියන අදහස තමයි මේ මේකලා කියන එකේ තේරුම. පැහැදිලි නේද? එහෙනම් රයිට්. හරි. එහෙනම් ඔච්චරයි දැනගන්න තියෙන වලට උරමේකලා යුගල ගැන. දැන් අපිට ඊළඟට තියෙන අපේ ඊළඟ මේකලා වර්ගයේ ශ්‍රෝණි මේකලා. හරි රයිට්. රයිට්. බලන්න මෙන්න මෙතන මේ හොඳට බලන්න. දැන් මේ බලන්න මේ නේ දේශමක් වගේනේ. හරි. විවර වීම් දෙකක් තියෙනවා. දැන් අපි මේකට උඩින් මොන හරි මෙහෙම දැම්මොත් එහෙම ඉස්සලම ඇතුළු මග හරහා ගිහිල්ලා ඊට පස්සේ මේ තියෙන මෙතන මේ පිට මග හරහා. දැන් ස්ත්‍රියක් ගිහම ගත්තොත් එහෙම හරි අපි ඊළඟට ස්ත්‍රී පුරුෂ වෙනස්කම් බලමු. හරි. ස්ත්‍රියක් ගිහම මේක ගත්තොත් එහෙම මෙන්න මෙතන මේකේ පළල වැඩි. ශ්‍රෝණිය පළල වැඩි. හරි. ශ්‍රෝණිය කියන්නේ සම්පූර්ණ මේ බේසම වගේ ව්‍යුහයට. හරි. දැන් මේ නම් පේන්නේ ඔයාලට බන්ධනී වර්ග. හරි. ඒව ගැන හිතන්න එපා. හරි. අස්ති ටික බලන්න මේ බලන්න මේ. හරි. ජගනපල කස්තිය කියනවා මේකට. මේ ඇවිල්ලා අපේ කවුද මේ යුනිකාස්තිය. මෙන්න මෙතන මේ යට හරිය. අන්න මේකට අපි කියනවා යටම හරිය. මෙන්න මෙතෙන්ට අපි නම දෙනවා කුකුන්දරාස්තිය. අපි වාඩි වෙනකොට අපේ ඇඟේ බර දරාගන්නේ කුකුන්දරාස්තිය. පැහැදිලි නේද එහෙනම්? හරි. රයිට්. මේ තියෙන කුකුන්දරාස්තිය. හරි. දැන් අපි ඔය එක එකක් ගැන වෙන වෙනම බලමු. හරි. එහෙනම් මේ පේන ඔයාලට මේ ඇවිල්ලා මේ එක පැත්තක්, මේ අනිත් පැත්ත. හරි.
මේ පැති දෙකක් නෙමෙයි අපිට පෙන්ලා දීලා තියෙන රූපේ හරි දැන් එතකොට මේ බලන්න මේ දැන් මොන්නේ මෙයා මේ අස්ති දෙකක් එතකොට මේ තියෙන්නේ හරි එතකොට අස්ති දෙකේ මම අර කලින් නම් කිව්වේ මේ කවුද බලන්න මේ ජගනපලක අස්තිය යුනිකා අස්තිය මේ කුකුන්දරා අස්තිය හරි එතකොට සංයුක්ත අස්ති අස්ති තුනම එකට එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ හරි දැන් පැත්තෙන් බලද්දී ඔයාලට මෙන්න මෙහෙම පේනවා මේ හරි බලන්න මේ මේ කවුද මේ අස්තිය ඔන්න අපේ ඇඟේ තියෙන ශක්තිමත්ම අස්තිය බරම දිගම ශක්තිමත්ම අස්තිය අපේ පහළ ගාත්‍රේ කලව ප්‍රදේශයේ හදන අස්තිය මේකට කියන්නේ ඌර්වස්තිය කියලා හරි රයිට් අතට ඌර්වස්තිය සන්ධානය වෙන්නේ මෙන්න මෙතන තියෙන චූටි සිදුරක් නෙවෙයි සා ලොකුයි ග්ලනොයිඩ් කුහරයට වඩා ගොඩක් ලොකුයි හරි මෙන්න මේ ඌර්වස්තිය හිස ගිහිල්ලා මෙන්න මෙතනට සන්ධානය වෙනවා හරි ඌර්වස්තිය හිස හරි මෙන්න මේකත් එක්ක සන්ධානය වෙනවා ඒතර අපි යන්නේ අස්තියට නම දෙනවා ඒ සිදුරට අපි නම දෙනවා ඇසිටබියුලම් කියලා කියන්නේ එහෙමත් නැත්නම් ශ්‍රෝණි කෝටරකය කියලා කියනවා ශ්‍රෝණි කෝටරකය හදන්න මේ අස්ති තුනම දායක වෙනවා මේ කවුද කුකුන්දරා අස්තිය මේ දැක්කද මේ යුනිකා අස්තිය මේ ජගනපලක අස්තිය හරි දැන් එතකොට ජගනපලක අස්තියයි යුනිකා අස්තියයි කුකුන්දරා අස්තියයි තුනම එකට එකතු හදන මේ තනි අස්තියකට අපි නම් කීපයක් පාවිච්චි කරනවා සරලව කියනවා ශ්‍රෝණි අස්තිය කියලා කියනවා ඊට පස්සේ කියනවා අනිශ්චිත අස්තිය කියලා කියනවා හරි තවත් නමක් කියනවා කක්ෂාස්ති කියලාත් කියනවා එහෙනම් කක්ෂාස්ති කීයක් තියෙනවද අපිට කක්ෂාස්ති දෙකක් තියෙනවා හරි ඒතර හැම කක්ෂාස්තියක්ම දකුණු වම් අනිශ්චිත අස්ති නැත්නම් කක්ෂාස්ති අස්ති තුනක් එකට සංයුක්ත වෙලා තමයි මේවා හැදිලා තියෙන්නේ පැහැදිලි නේද හරි රයිට් දැන් ඔය දෙක විතරමද තියෙන්නේ බලන්න දැන් මේ කවුද අපි මේවා ගැන ඉගෙන ගත්තා හොඳට නේ මේ කවුද කෂේරුව මේ කෂේරුවේ කවුද ආන්න දැන් ඔයාලට නම් පේනවා මේ බලන්න මේ අනිශ්චිත අස්ති වෙන පාර් අනිශ්චිත අස්ති මධ්‍ය පැත්තෙන් ත්‍රිකාස්තියත් එක්ක පාර්ශවිකව බලන්න අර නම් පටල ගන්න එපා හරි මේ බලන්න මේ දැන් මේ කවුද අනිශ්චිත අස්ති මධ්‍ය පැත්තෙන් හරි ත්‍රිකාස්තියත් එක්ක සන්ධානය වෙලා මේ දැක්කද හරි එතකොට මෙතන අනුත්‍රිකාස්තිය නැද්ද අනුත්‍රිකාස්තිය තියෙනවා නම් ශ්‍රෝණිය හදන්න දායක වෙන අස්ති මොනවද කියලා ඇහුවා අනිශ්චිත අස්ති යුගල ත්‍රිකාස්තිය සහ අනුත්‍රිකාස්තිය ඔය තුනම එකට එකතු වෙලා තමයි අපේ ශ්‍රෝණිය නිර්මාණය වෙලා තියෙන්නේ පැහැදිලිද හරි රයිට් හරි එතකොට මෙන්න මෙතන තියෙන කුහරයට අපි කියන්නේ ශ්‍රෝණි කුහරය එතකොට අපේ මුත්‍රවාහිනී පද්ධතිය පිරිමියා කියන මුත්‍රවාහිනී පද්ධතියේ මුත්‍රාශය හරි දැන් කී වකු ගන්න මේ හරියන්නේ තියෙන හරි මුත්‍රාශය වගේ අවයව මේකේ තියෙන ස්ත්‍රීන්ගේ ප්‍රජනක පද්ධතිය තනිකරම ශ්‍රෝණි කුහරය ඇස්සේ මුත්‍රාශය ඊට ඒවට අමතරව හරි ස්ත්‍රීන්ගේ ප්‍රජනක පද්ධතිය තනිකරම මේ ශ්‍රෝණි කුහරය ඇස්සේ තමයි පිහිටලා තියෙන්නේ හරි දැන් එතකොට දරු ගැබක් ඇති වෙන්නෙත් මෙතන ඒ හින්දා ස්ත්‍රියක්ගේ ශ්‍රෝණිය හැමතිස්සෙම පුරුෂයෙකුට සාපේක්ෂව පළලින් වැඩි ගැඹුරෙන් අඩුයි හරි ගැඹුර කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන මේ උස ඩෙප්ත් එක හරි එතකොට තව කියන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා ඇතුළු මග පිටමග සාපේක්ෂව පුරුෂයින්ට සාපේක්ෂව විශාලයි මෙන්න මෙතන බලන්න හොඳට මේ මෙන්න මෙතෙන්ට අපි කියන්නේ යුනිකාස්ති කෝණය මේ යුනිකාස්ති කෝණය මහා කෝණයක් ස්ත්‍රීන්ගේ පැහැදිලි නේද හරි රයිට් එහෙනම් ශ්‍රෝණිමේකලා යුගල එකට එකතු වෙලා ශ්‍රෝණිමේකලා යුගල නැත්නම් අපේ අනිශ්චිත අස්ති යුගල ත්‍රිකාස්ති අනුත්‍රිකාස්තියකට එකතු වෙලා හදන මේ බේසම වගේ ව්‍යුහය මෙන්න මේකට තමයි අපි කියන්නේ අපේ ශ්‍රෝණිය කියලා හරි ඉතින් එතකොට ශ්‍රෝණිය දැක්කද මේ බලන්න ශ්‍රෝණිය හරහා තමයි අපේ මේ දැක්කද මේ අපර ගාත්‍ර යුගල මෙතන වලට පේනවා මේ දෙන්න අපේ මේ තියෙන්නේ ඇඟේ මැද්දෙන් යන පාට් එක මොකද්ද මේ අපේ ආක්ෂක සැකිල්ලට සම්බන්ධ වෙන්නේ මේ දෙන්න හරහා හරි ඒක පැහැදිලි නේද එහෙනම් හරි ඔව් එහෙනම් ওই ටික තමයි ඔයාලට මේ කලා සම්බන්ධයෙන් දැනගන්න තියෙන්නේ හරි රයිට් ඒතර අපි ඊළඟ වීඩියෝ වලින් බලමු මේ ඉහළ ගාත්‍ර සහ පහළ ගාත්‍ර හරි දැන් එතකොට එනම් පැහැදිලි ඔයාලට ඉතින් මෙතන බලන්න මේ තව රූපයක් වෙන්න මේ හිප් ජොයින් කියලා කියන්නේ මේ පැත්තෙන් පේන හැටිනේ හරි උකුල් හන්දිය කියලා කියන්නේ සාමාන්‍ය විහාරය මෙන්න මෙතෙන්ට හරි තුනටිය කියලා කියන්නේ මෙන්න මේ අස්තිය මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ තුනටිය වේදනාව කොහොම කියලා මිනිස්සු කියනවනේ දැන් මේ තුනටිය කියන්නේ අස්ති තුනක් එකට එකතු වෙන ඉඳන් මේ දැක්කද මේ ජගනපලක අස්තිය යුනිකා අස්තිය කුන්දරා අස්තිය එයි මේ තුනටිය කියලා කියන්නේ තුනටිය වේදනාව එහෙම කියලා ඔයාලට ඇහිලා ඇති ඒව කතා වෙන මිනිස්සු හරි රයිට් ඉතින් එතකොට බලන්න මෙතන මේ ස්ත්‍රියක්ගේ ත්‍රිකාස්තිය ගත්තාම ස්ත්‍රියක්ගේ ත්‍රිකාස්තියේ මෙන්න මෙතන දේවල් ත්‍රිකාස්තිය පේනවනේ මේ මේ තියෙන ත්‍රිකාස්තිය මේකේ අවතල භාවයේ වැඩි ඒ කියන්නේ ටිකක් මෙන්න මේ පැත්තට මෙහෙම වෙලා තියෙනවා ඔය හැම දෙයක්ම ඇයි මේ හරි මේක ඇතුලේ දරු ගැබක් ඇති වෙන්නේ මේක ඇතුලේ එතකොට ප්‍රසූතිය හරි එතකොට ගර්භණීය භාවයේ සියල්ල මේ ශ්‍රෝණි කුහරය ඇතුලේ තමයි වෙන්නේ ගර්භාෂයේ තියන්නේ ශ්‍රෝණි කුහරය අස්සේ නිසා හරි රයිට් එහෙනම් ඔච්චරයි ඔයාලට ඉගෙන ගන්න තියෙන. එතකොට මේක ගොඩක් වෙලාවට මේක හැඩ ගැහිලා තියෙන ඉතින් අපි පාඩමේ නම තමයි සම්ධාරණයේ චලනය ඊට අමතරව හරි මේක දේහ බර දරා ගන්නත් මේක
අපිට ප්‍රයෝජනවත් වෙනවා. හරි අපේ ඇඟේ බර දරා ගන්න. හරි. එතකොට මේ අපේ ඇඟි අපි දන්නවා අපේ ගුරුත්ව කේන්ද්‍රෙන්නේ මේ ආසන්නයට. ඉතින් හරි. ඒතර ඒව ගැන චුට්ටක් හිතලා බලන්න. හරි. රයිට්. එහෙනම් ඔච්චරයි වාරට මේ කලාගෙන ඉගෙන ගන්න තියෙන්නේ. උර මේ කලා, ශ්‍රෝණි මේ කලා. ඔතනින් අවසන්. සියල්ලම